ඔන්න අද හවස් වරුවේ අපි දෙන්නත් එක පොඩ්ඩක් එළියට යන්න හදන්නේ. අතරම කිව්වොත් අපි දෙන්නත් එක මේ ඉස්කෝලේ යන්න හදන්නේ. මුචියෝ. හයි. හයි වේවා. කොහෙද මේ යන්නේ ඉස්කෝලේනේ? ඉස්කෝලේ. ඉස්කෝලේ කියන්නේ මෙයාව ඉස්කෝලේ දාන්න යනවා. මෙයාවත් එක්කයි යනවා. මම යන්නේ ඔයාගේ අර මොකද බාරකරු විසින්? බාරකරු විදිහට. සෑහෙන දෝෂාරෝපණ අවිල්ල තියෙන්නේ. මෙයාට කිසිම අධ්‍යාපනයක් ලැබිලා නැහැ. මෙයාට නිසි අධ්‍යාපනය ලබා දෙන්න කරන වැඩ හරිම ප්‍රාථමිකයි කියලා. ඒක නිසා මෙයාව මේ ඉස්කෝලේ දාන්න හදන්නේ එක්කන් කියලා. කොහොම හරි ඔෆිස් ඇරලා ඇවිල්ලා තමයි ඉස්කෝලේ යන්නේ. හවසයි යන්නේ ඉස්කෝලේ යන්නේ. ඉස්කෝලේට. හවසයි නේ ඉස්කෝලේට යන්නේ. ඔව් නේ. කිසිනේ අවුලක් නැහැ. හැමදේම ඔටෝ වෙනවා, කොණ්ඩෙත් తీරලා දෙනවා, යුනිෆෝම් අඳලා දෙනවා. සර්ලා මිස්ලා කියන්නේ කුටි ගන්න වෙන එක තමයි එපා වෙන්නේ. මම නම් කුටි කාලා නැහැ. එහෙමද? ඔයා හොඳ ළමයිද? ඌ අනේ. ෂා. මේ ඒ වුණාට ඔයා ඉගෙනගෙන නැහැ නේ. ඉගෙන ගත්තේ නැහැ ඔචි. ඔයා හොඳ ළමෙක් විතර ඉඳලා ඉගෙනගෙන නැහැ. නැටුවා ගෑ සින්දු කියනවා, නටනවා. හොඳ හොඳ නැටුම් නැටුවා ඉස්කෝලේ. ඕ නටනවා දන්නේ නැද්ද ඉතින්? ඔයාව දානවනම් දාන්න ඕන වසරක් තියෙනවද නැත්නම් පෙරපාසල ඉඳන්ද? පෙරපාසලුත් අවශ්‍ය 1 2 3ත් අවුලක් නෑනේ. නැත්නම් අර 4 5 වෙද්දි ශිෂ්‍යත්වයට නිකන් ඕ උනේ. හරදරයි. හැබැයි අපේ කාලේ නෑ තිබ්බනේ. තිබ්බා තිබ්බා අපෝ තිබ්බා. ඊට පස්සේ ඕ ලෙවල් එනවා. ඊට පස්සේ අනික් කාඩ හොඳ ලකුණු අපිට ලකුණු නෑ කියලා ඉවරයි තිබුණු. මම නියුණාට පන්තියේ ගොඩක් වෙලාට මේ කලින් ඉස්කෝලේදී පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය අතර හිටියේ. මොන හිටියේ නෑ බොරු කියන්නේ නෑ. ඊට පස්සේ දෙවෙනි ස්කෝල් එකේ මම පොඩේම නෑ ඔයගොල්ලෝ ස්කෝලේ ළමයි තුන්දෙනා ඉඳින්නේ නෑ නෑ ඊට පස්සේ හිටියා තුනේ හිටියා නිකන් තුනේ නිකන් 10 ගුණාකාරයක් වගේ නෑ ඉතර වෙලාව ඔහො ඔතන ඉන්නේ ඔය තැනද ඉතින් හිතන්නකෝ එහෙමල අනිත්තම කොහේ ඉන්නවද දන්නේ නෑ අනිත්තම ටික මට වඩා හොඳ තැන් වල ඇති අන්න ඒක ඒකයි හරි හරි අය අය යන්නේ ස්කෝලේ පරක් වෙනවා අර පොඩි බෑක් ෂීට් පද පිටිපස්සේ පීපේලි වලනේ ඔව් බෑක් සීට්ස් වල බෑක් සීට්ස් වල හිටපු අයලු නේ ඉස්සරහා ඉන්නේ ඕනේ මම ගම ඔය හැම එකකම ඉඳලා තියෙනකෝ ඉතින් මං ඉස්සරහාම පුඩුවෙත් ඉඳලා තියෙනවා මැද්දත් ඉඳලා තියෙනවා පිටිපස්සේ ඉඳන් මිස් ලව් ගන්න අතරේ සින්දු ගහත් ඉඳලා තියෙනවා මේ හැමදේම කරලා තියෙනවා දැන් යම් රවුන්ඩ් යයි යයි යම් පරක් වෙනවා ඉස්කෝලේට පරක් වෙලා යන්නේ කුචි ගියා කේක් එකක් ගන්න ඉස්කෝලේ යන පළවෙනි දවසේ ටීචර්ස්ටයි යාළුවන්ටයි කේක් දෙන්න ඕන කියලා ඉන්ටර්වල්ට ගන්න ගෙනහම අයින්ටර්වල්ට ගන්නද මං හිතුවා ටීචර්ස්ලටයි ළමයින්ටයි දෙන්න කියලා ඔව් ඔව් අද අලුතෙන් ඇඩ්මිෂන් එක ගන්න මම හිතුවේ එහෙම කුචි ඔයා ගෙනලා තියෙන ඉන්ටර්වල් එකට ගන්න නෑ ඉතින් එහෙම දුන්නාම අපිට දෙනවන ගෑල්ලන්නේ සාමාන්‍ය එහෙම දෙන්නේ නෑ යාළුවන්ට දුන්නාම ආය දෙනවා අපිට ඉස්කෝලේ කාලේ කපලා දෙනවා ඒතර මටත් කියලා කම්බෙනවනේ ඒ වුණාට ඔයා බලන්න මං හිතපු දේ සම්පූර්ණයෙන් ඔයා විනාශ කළ දැම්මා මං ඔයාගේ හොඳ කිව්වේ කුචි මං බලන්න මං කිව්වේ ඔයා ඉස්කෝලේ යාළුවන්ට ටීචර්ස්ටයි දෙන්න කේක් එකක් ගේනවා කියලා ඔව්නේ ඔයා ඒ බලන් ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම විනාශ කරා මං කැම සීන් එකේ නින්නේ හ්ම් එතකොට මමත් කැලක් කාලා තමයි ඉතින් බෙදා හදාගෙන කන්න තමයි මේ වැයම ඔය ඉතින් බෙදා හදාගෙන කනවා කියන්නේ තමනුත් කන්න එපානේ අනිවාර්යයෙන් අගේ ඉන්ටර්වල් එකට හැමෝටම කන්න අන්න පොයින්ට් එක මම්ම ඉන්න ඕන කුචි ඔයා ළඟින් ඔයාව નિවර්දි කරන්න යා එහෙනම් ඔත් එක්කම ඉස්කෝලේ යන්නේ ගයි ඔන්න අපි ඉස්කෝලේට ආවා මේ කුචි ඔයා ඔච්චර පොඩි බෑග් එකක් දාන්න කුචි ඉස්කෝලේ යන්නේ ස්ටයිල් එකට නෑ අපි නම් කුචි ඒ කාලේ නිකන් බිල්බරෝක දාන් යන්න ඕන පොත් තමයි බෑග් එක දාන් ගියේ චෙල්ලුක බෑග් අරන් ගියේ මේසේ අස්සේ පොත් ටික දාලා එන්නේ ටෙක්ස්ට් බුක් ආ එහෙමද හරි කපටි නේ ඇත්තටම අපි ආවේ එහෙම කරන්නේ නැද්ද කියන්නේ ඉස්කෝලේ යද්දි එහෙම කරන එහෙම කරනවා ඉංග්‍රීසි පොත එහෙම කවදාකවත් ගෙදර අරන් එන්නේ නැහැ ආ එහෙම නම් කරේ නෑ ඉංග්‍රීසි පොත කවදාකවත් ඔපි මේකද ඉස්කෝල් දිවක්වත් පෙරලලා බලන්නේ නැහැ පොතේ මොනවද තියෙන කියලා දන්නේ නැහැ ඉංග්‍රීසි පොත හැමදාම ලාච්චු ඇතුලේ ඉංග්‍රීසි මිසෝ දැකලත් නැහැ කුජි මං කවදාවත් පන්ති කට් කරනවද ඔව් ඉංග්‍රීසි මිසෝ දැකලා නැහැ ඇත්තටම සුදුසු කළුද කිලවක්වත් කොහොම හරි අපි ආවේ මේ අයිඩියා හෙල් එකට මේකේ තියෙනවා ප්‍රෝග්‍රෑම් එකක් stars back to school back to school කියලා. ඉතින් ඒකේ අපේ ස්කෝලේ කාලේ විස්තර අනම් මනම් ඔන්නෝම කතා කරන ප්‍රෝග්‍රෑම් එකක්. එනේ මේගොල්ලෝ වෙනම YouTube channel එකක් කරනවා stars back to school කියලා. අන්න ඒකේ ප්‍රෝග්‍රෑම් එකකට තමයි අපි ආවේ. අපි දෙන්නට ඉන්වයිට් කරා ඇවිල්ලා ස්කෝලේ කාලේ මතකයන් බෙදා හදා ගන්න කියලා. මේ 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 මොනවද? ඒ ස්කෝලේ කාලෙත් ඔහොමයි නේ. ගහක්කොලක් පේන්න බෑනේ. ස්කෝලේ ඉඳන් ගෙදරට යනකම් ගෙදර ඉඳන් ස්කෝලේට යනකම් පාර දිගට තියෙන ගස් පාළු කර කර යන්නේ. ඔව් මේක නාරන්ද මොනන්නේ? නාරන්ද? අනේ මන්ද මේ අත්තල අත අතේ දෙක මේ අර හරිය නම් තියෙනවා ඉදිලා දෙක තුනක් නේ. ඒ කියන්නේ ඒවා අනේ වලන්ටත් කඩන්න බැරි ඉඳ ඇත්තේ. අපි කඩලා දෙමුද? එක්කක් අක්ක්ක් තිබ්බා නා. යක් යක් ඇතුලට යක්. ඒ කාලකට පස්සේ කුචි මේක ඇතුල දකින්නේ.
අයිබෝන් ඒවා අපි ඉතින් ආවත් එහෙමයිනේ අපි කවද්ද හිස්සතින් ආවේ ඉතින් අයිබෝන් සෑහෙන කාලෙට පස්සේනේ මේක නේ මේක වෙනස් වෙලානේ කොහොම හරි ලක්ෂ ගහනකම් හිටියා මැජික් කම්පස් එකට එන්න ඒකනේ අර සිල්වර් බටන් එකක් තරන් එන්න හිටියේ ඒක තාම අන්බොක්ස් කරේ නැහැ ඕ නෑ නංගා අපි අන්බොක්ස් කරලා දෙනවා නේ මෙන්න මේ පැත්තේ ෂූට් එකට වැඩේ ලේස්ති වෙනකම් මන් තියෙන්නේ අයිබෝන් කොහමද සෑහෙන කාලෙක ඉන්නේ ඒකනේ සෑහෙන කාලෙක මෙන්න මෙහෙමයි වැඩේ පටන් ගන්න යන්නේ ඕක තමයි දැන් අපි දෙන්න යන්නේ හදන ඉස්කෝලේ වයරින් කරන්න යන්නේ आयसोले දෙවලට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් මේගොල්ලොන්ගේ මෙන්න මේ Star Back to School YouTube channel එකේ මේ ප්‍රෝග්‍රෑම් එකට ආපු වෙන අයට හම්බුනේ තිය chance එකක් අපිට හම් වෙන්න යන්නේ මේ ඉන්ටර්වල් එක අවිලා තියෙන්නේ ඉන්ටර්වල් එකේ ගලීම කෑමක් තියෙන්නේ ඔන්නේ රොස පොට බර්ගර්ස් දෙකක් ෆුඩ් චැලෙන්ජ් එකක් තියෙන්නේ මේකෙත් මොනේ රස කර කර කන්න බෑ රස රසටම කන කෙනා රස වැඩිපුර දැනෙන්න කන කියලා. ඔලියන් අර හුඳට නිකන්. එහෙම බැරිද ඇත්තටම? මේ මේක කාලි වුණාම අපිට හිමින් කන්නත් එකක් දෙනවද? නිදාසෙ හිමින් සරේ කන්න එක. දුකයි අප්පා. ගැලපෙනවනේ. ගැලපෙනවනේ. නයිස් අනේ. මේ මොකද දුවන් එන්න. අන්නෝ වගේ. තුනට. අපි දෙන්න මෙහෙම කුළුහරක් ෆයිට් එකක් යන්ද? එයා මේක දාගෙන මම මේක දාගෙන. ඔයාට දෙන්නත් කම්පටල ගන්න. කොහොම කරලා? මේ මොකටද මේක හැදුවේ? ඒ මියුසික් එක. ආ. ඒක අර මේ ජෙනරල් නොලෙජ් ක්වෙස්චන්ස් අහනවා. ආ. බැරි වෙනකොට ඔබ දාලා. එහෙමද? මම මුකුත් දරුවා දාගත්තා. බලන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ අකමැත්තෙන්ද මේක දාන්නේ? ඒ කියන්නේ මේ වැරදි නේද මේක? බලන්න. මට වැරදිලා තියෙනවා. ඔය ඉල්ලන් දාගත්තා. මං ඉල්ලන් දාගත්තා. දෙකම දාලා බැලුවා අනිත් එක. එකකුත් නෙමෙයි. කවන්නේ කොච්චි මට ඇත්තම කියනවා ගැන ලැජ්ජ වෙන්න ඕනේ නැහැ කොහොමත්. ඕනේ. ඇත්තම තියෙන එකනේ කොහොමත්. මේ මේ හැටි බලන්නේ මෝදු වෙගෙන එනවා. ආ. කපන්න කපන්න එනවා. අයියෝ. කපන්න කපන්න මුහත් වෙනවා. ඔන්න අපි ගෙදරට ආවා. බලු විමානයක් හිටියානේ. අපේ ආරක්ෂාවට බල්ල දාලා තියෙන පාරට. කෙනින්ම දෙන්න මට පෙන්වන්න බලු සෙට් එක පෙන්වවද ඔයා? බලු සෙට් එක? එහෙම කියන්නේ බාවුජි පවුනේ. ඉතින් බල්ලුන්ට බල්ලුනේ කියන්නේ. මේ බලන්න. සෙට් එක බහලා ඉන්න. වයත් වෙනෝ මේ එක දිගට පෝලි මේ. එදිනම අපි නතරනි. ඕනේ. අර බලන්න ඔබ එකයි දෙකයි තුනයි හතරයි පහයි එකටම ඉන්න රංචු ගෙස්. මචං. බල ඔහෙ දාවේ මේ වැත්තේ. रसबला පෝක් ආයේ මගේ ප්‍රියතම කෑම හැබැයි මේ පෝක් ටික හැදුවේ මං වෙනුවෙන් නෙවෙයි දැන් මේ රස බලන්න හදන්නේ යන්න කලින් පෝක් ගෙනල්ලා යශිලා අම්මට දීලා ගියා හදලා තියන්න කියලා දැන් අපි එද්දි පෝක් ටික හදලා දැන් ඉතින් මේ පරිප්පුවකුත් හදා ගන්න ඕන මේ පරිප්පුව හදන වැඩේ දැන් යශිට බාරයි. ඔයා එන්න දැන් කුසිය බාර ගන්න. බාර අරගෙන හදන්න මේ වේග. පරිප්පුව. ගමරුවේ. දැන් මේකට ගැලපෙන්න පරිප්පුව එන්න ඕන.
හරි හරි මම්ම කයි දන්නේ මේක ඉගෙන කලින් මේක ඇත්තවද මගේ අස්මානෙ ඉගෙන මේක මෙලු කියන්නේපා මගේ අස්මානෙන් අයින් කරන්න මේක පරිප්පු අතරෙදි හසබන් නල්ල එයාම හදලා ඉතින් එයාම නල්ලලු තමන් ආස වෙන්න එපා මුලින්ම මේ මට තියෙනවා නල්ලද නල්ලද නල්ල අමගෙ නල්ලල කියලා මෙන්න පරිප්පුව ඉවරයිද ඩන් එහෙනම් ඔන්න පෝක් එකක් හරි පරිප්පුවක් හරි දැන් ඉතින් තියෙන්නේ කන්න තමයි කන්න ඉතින් රෑ වෙනකන් ඉන්න බෑනි ඉවසන්න බඩ ඉවසන්න කියලා ඉමු ඉතින් අපි රයිට් ඔන්න පිටත් වෙන්නයි හදන්නේ කද මලු බැඳගෙන අපි දැන් කද මලු උයාගත් කද මලු කද ආ මේ කද අර මලු නේ කද මලු කොහොමද දැන් අපි උයාගත් කෑමක් තරම් යනවා යාළු විදි විතර මේ පරිප්පු එකයි පෝක් එකයි මේ විදිහට හට්ටි දෙක දාලා ලස්සනට පැක් කරගත්තා දැන් එහෙමම පරිස්සමෙන් අරයන් යන එක තමයි ගේම. ඕවනේ හිමින් හිමින් යන්න ඕනේ ඉතින් දැම්ම මෙයා. එනම් පිටත් වෙමු. ගිහිල්ලා බලමු කවුරු සනසන්නද මේ යන්නේ කියලා. හරියටම රෑ 12 වෙද්දී අපි ඇවිල්ලා ඉන්නේ තැනට. හයි. ආයෙව. රෑ 12 වෙලාව. කොයිද මේ හොල්මන් වගේ? අන්න බල්ලොත් නැගිට්ටා. සිංදුදා නටනවද ඇත්තට? කොරාරම කැම්මල්. හරි හරි. අර තට්ටු කරන් දෙයනේ කියලා අර බලමු. ඉදා වෙන්නද? කට්ටි ඔන්න බැලින්න ගේමට රයිට් එහෙනම් බර්ත්ඩේ ගර්ල් හිතාගන්න බැරුව ඉන්නේ තාම ඕගොල්ලෝ ඒ කියන්නේ ජීවිතරත් හිතුවේ නැහැ මෙයා කසුන් හිතුවෙත් නැහැනේ දෙන්නට එන්න කියලා මොකද්ද එක පුටුවක් දාලා තියෙන්නේ ඔව් එක්කෙනෙක් හිටන් ඉන්නද කියන්නේ නෑ තාම එකක් තියෙනවා. ආ මේකද? අයක දෙන්නටම පුළුවන් වාඩි වෙන්න.